පක්ෂය ඉදිරියට යන විදිහට ජනතාව වෙනුවෙන් සහ රට වෙනුවෙන් ගන්න තීන්දුව తీරන තමයි පක්ෂය ගත යුත්තේ කියන එක තමයි අතිකර ජනාධිපතිතුමාගේ මතය උදු. ගිරියේදී දැන් ජනාධිපතිතුමා එනවද නැද්ද කියලා තාම ජනාධිපතිවරණයේ ව්‍යවස්ථාව අනුව අනිවාර්යයෙන්ම වෙනවා. ඒක නවත්තන්න කාටවත් බෑ. එතුමාගේ අදහස උනේ හදිස්සි විය යුතු නැත. මොකද ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දීමට තව මාස දෙකම ආරක් තියෙනවා. මාධ්‍ය ප්‍රකාශකතුමා කියලා තනතුරක් ලැබුණා කොහොමද ඉදිරියේදී වැඩ පිළිවෙල? පක්ෂ විතරක් නෙමෙයි රටේ දේශපාලනයේ බලදායි තැනකට මාධ්‍ය ගේන්න මීට වඩා හොඳ ආදර්ශවත් දේශපාලනයට අලුත් ආදර්ශයක් දෙමින් මාධ්‍යයට අදාළ මෙහෙවර ඉටු කරන්න බලාපොරොත්තු වෙනවා. අරු ජනාධිපතිතුමාගේ මතය මොන වගේද මේ වෙන විට? අතිගරු ජනාධිපතිතුමාගේ මතය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාර්ය සභාවෙතුමාට යෝජනා කරලා තියෙනවා ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතුයි කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම එතුමාට තීරණයක් දීලා තියෙනවා එතුමා තරඟ කළ යුතුයි කියලා. දැනට එතුමාට පක්ෂයේ ලෙස ඉදිරිපත් වෙලා තියෙන මතය එතුමායි මතේ පිළි අරගෙන තියෙනවා ඉදිරියට අපි කටයුතු කරනවා ඊට අදාළව. මේ මධ්‍යම කාර්ය සභාවේදී පක්ෂයේ හැරගිය නිලධාරීන් වෙනුවට නව නිලධාරීන් පත් කරනු ලැබුවා. ඒ නිලධාරීන් අපේ ව්‍යවස්ථාව අනුව විධායක සභාව විසින් අනුමත කළ යුතුයි. එසේ වීමෙන් පස්සේ තමයි මෙතන කොමසාරිස්වරයාට නව නිලධාරි මණ්ඩලය ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ. ඒ කාරණාවෙන් නෛතිකමය කාරණාවත් ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරනු ලැබුවා. සියලුම මධ්‍ය විධායක සභාවේ සහ සංවිධායකවරුන් විසින් එය එකමතිකව සම්මත කරනු ලැබුවායි නව නිලධාරි මණ්ඩලය. එතකොට ප්‍රබලයේ එස්.පී. දිසානායක මහතා පත්යෙන් පසුගිය දවසේ එතුමා පක්ෂය අතහැරලා ගියා. වෙනත් පක්ෂක සමාජිකත්ව ලබා ගත්තට පස්සේ ඒක නෛත්‍යානුකූලව කරන ක්‍රියාමාර්ගයක් ඒක සාමාන්‍යයි. දැන් එස්.පී. දිසානායක මන්ත්‍රීතුමාගේ තනතුර ඉවත් කිරීම සම්බන්ධයෙන් කවුරක්වත් මේ දෝෂාරෝපණය කරේ නැහැ. කිසිම කෙනෙක් විරුද්ධුන්නේ නැහැ. එස්.පී. දිසානායක එතුමාගේ තනතුර ඉවත් කළයි කියලා කියපු ගමන් මුළු සභාවෙම එක හඳින් අප්පුඩි ගැහුවා. ඒගොල්ලෝ කියපු කතාව තමයි මෙතර ප්‍රමාද වීම ගැන කනගාටු වෙන අදාරි මේ වැඩේ කරපු ගැන බොහොම ස්තුතියි කියලා ජනාධිපතිතුමා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මේ රටේ බලවත්ම පක්ෂයක්. ඒ බලවත් පක්ෂය කාගේවත් පක්ෂවල එල්ලෙන්නේ නැහැ. අවශ්‍ය නම් බලවත් අපේ පක්ෂයත් එක්ක එන්න කියලා ඕන කෙනෙකුට ආරාධනා කළා අපිත් එක්ක සාකච්ඡා කරන්න කියලා. ඉතින් අන්න ඒකයි සුවිශේෂත්වය.